සුබද දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලෝ හැම දිනටම දායක ලොකු තුනක් තවත් mental health round table YouTube video එකක් එක් අද අපි කතා කරන්නේ විෂාදය එහෙම නැත්නම් depression ගැන දැන් මීට හරියටම අවුරුදු දෙකකට වගේ කලින් අපි ડિප්‍රෙෂන් ගැන කතා කරා. අද අපි කරන්නේ ඒක ගැන පොඩි රිකැප් එකක්. දැන් ડિප්‍රෙෂන් ගැන මට ආයෙමත් කතා කරන්න කියලා හිතුනේ ගොඩක් කට්ටිය අපේ කලින් තිබ්බ වීඩියෝස් වලට එක එක ප්‍රශ්න අහලා තිබ්බ විශේෂයෙන්ම ડિප්‍රෙෂන් ගැන. දැන් ડિප්‍රෙෂන් ගත්තොත් ડિප්‍රෙෂන් සාමාන්‍යයෙන් අපිට ක්ලිනික් එකේ දෙවෙනියට සුලබව දකින්න හම්බෙන රෝගය කියලා කියන්න පුළුවන්. අපිට වැඩිපුරම දකින්න හම්බෙන ගොඩක්ම ඇන්සයිටි. එහෙම නැත්නම් කාන්සාව රෝග තත්ත්වය. වැඩිපුරම හැදෙන chance එක තියෙන කාන්තාවන්. විෂාදීය ලක්ෂණ විතරක් ගත්තොත් විෂාදයේ තියෙන කට්ටිය 100ට 10ක් 11ක් වගේ ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා. විෂාදීය රෝග ලක්ෂණ සහ functional impairment එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය අඩාල වීම දෙකම තියෙන කට්ටිය සාමාන්‍ය 100ට 6ක් 7ක් අතර ප්‍රමාණයක ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා. මේ සමීක්ෂණ 2010 කොළඹ දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් කරපු සමීක්ෂණ. දැන් විෂාදය කියලා කියන්නේ මානසික රෝග තත්ත්වයක්. දැන් විෂාදයේදී අපි දකින රෝග ලක්ෂණ ගැන කතා කරොත් ගොඩක් වෙලාවට අපි කතා කරනවා මේක මේ දුක ගතියක් දැනනවා. හැබැයි විෂාදය කියන්නේ දුක විතරක්ම නෙමෙයි. සාමාන්‍ය එදිනදා ජීවිතයේදී හම්බෙන දුක විතරක් නෙමෙයි. දැන් මේ විෂාදයේදී අපි දකිනවා විශේෂයෙන්ම මේ මොන දෙයක් වුණත් හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් නිකන් ඇඟට දැනෙන්නේ නැහැ. නිකන් හිරි වැටිච්ච ගතියක්. නිකන් කබරහමක් වගේ තමයි දැනෙන්නේ. කිසිම දෙයක් ඇඟට දැනෙන්නේ නැහැ. හිතට දැනෙන්නේ නැහැ. නිකන් මොකද්දෝ ගතියක් දැනෙනවා. හොඳක් වුණත් එකයි නරකක් වුණත් එකයි වගේ. ඒ වගේම නිකන් අර ඇඟ ගැට ගහලා තියෙන ගතියක්. මුකුත් කරන්න හිතෙන්නේ නැති ගතියක් එනවා. ඇඟට ශක්තිය නැති ගතියක් එනවා. ඒ වගේම ජීවිතේ ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න මට අයිතියක් නැහැ. මට ජීවිතේ සතුටෙන් ඉන්න අයිතියක් නැහැ. මම සතුටෙන් ඉන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා හිතෙනවා. ඒ විශේෂයෙන්ම දවස ගෙවෙන්නේ ඉතාමත්ම හිමි. විනාඩි 5ක් ගත වෙන්න පැයක් යනා වගේ දැනෙනවා. හැබැයි දවස සම්පූර්ණයෙන් ඉවර වුණාට පස්සේ ආපහු හැරලා බලනකොට ඒ දවස විනාඩියෙන් ගිහිල්ලා වගේ තමයි අපිට දැනෙන්නේ. එතකොට අර ඒ කාලය දැනීමේ ස්වභාවයත් නිකන් අමුත්තක් තියෙනවා. ඒ වගේම ජීවිතේ මම කිසිම දෙයක් කරගෙන නැහැනේ මුකුත් කරගත්තේ නැහැනේ ජීවිතේ වැඩක් තියනවද පළක් තියනවද වගේ හිතෙනවා. ඒකත් එක්ක හිතෙනවා මම මේ ඔක්කොම ඉවර කරගත්ත නම් හරිනේ. ඒ වගේම නිින්ද යන්නේ නැහැ. ඇඳට වෙලා නිකන් විනාඩි ගණන් කරනවා. නිදා ගත්තත් සාමාන්‍ය පැය දෙක තුනකට වඩා නිින්ද යන්නේ නැහැ. පාන්දර දෙකට තුනට හැරෙන්න පුළුවන්. සමහර කට්ටියට කන්න හිතෙන්නේ නැහැ. ඇඟත් කෙට්ටුත් වෙලා වගේ කියලා. ඒක සමහර කට්ටියට ඒක ප්‍රතිවිරුද්ධ විදිහට එන්න පුළුවන්. අපි ඒටිපිකල් ડિප්‍රෙෂන් කියලා කියනවා. සමහර කට්ටිය වැඩිපුර කනවා, සමහර කට්ටියක වැඩිපුර නිින්දත් යනවා. හැබැයි ඒක සුළු ප්‍රමාණයකට තමයි එන්නේ. වැඩිපුර කට්ටියට එන්නේ මේ කන්නේ බොන්නේ නැතුව, නිින්ද යන්නේ නැතුව ඉන්න ડિප්‍රෙෂන් තත්ත්වය. දැන් සමහර කට්ටිය කියන්න පුළුවන් තමුන්ට ડિප්‍රෙෂන් තියෙනවා කියලා කිව්වොත්, තමුන්ට ડિප්‍රෙෂන් රෝගය තියෙනවා කිව්වොත්, ඔයාට කොහොමද ડિප්‍රෙෂන් එන්නේ? ඔයා හොඳ රස්සාවක් කරනවානේ, ඔයාට සල්ලි තියෙනවානේ, ඔයාට ළමයි ඉන්නවානේ, ඔයාට හොඳ පවුලක් තියෙනවානේ, ඔයා හැමදේම හොඳට කරගෙන තියෙනවානේ, ජීවිතේ ඉදිරියට ගිහිල්ලා තියෙනවානේ වගේ කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ડિප්‍රෙෂන් සම්බන්ධයෙන් මිනිස්සු එහෙම කතා කරාට කවුරු හරි කිව්වොත් තමුන්ට දියවැඩියාව තියෙනවා කිව්වොත් කවුරුත් සාමාන්‍යයෙන් කියන්නේ නැහැ ඔයා රස්සාවක් කරනවානේ පහුලක් තියෙනවා. ඇයි ඔයා කියන්නේ ඔයාට දියවැඩියාව තියෙනවා කියලා. ඒ වගේම තමයි ડિප්‍රෙෂන්. ડિප්‍රෙෂන් කියන්නේ රෝග තත්ත්වයක්. ප්‍රතිකාර ගත යුතු රෝග තත්ත්වයක්. දැන් ඉස්සර අපි ડિප්‍රෙෂන් ගැන කතා කරනකොට ડિප්‍රෙෂන් කොටස් දෙකකට බෙදුවා. එකක් තමයි එන්ඩෝජෙනස් ડિප්‍රෙෂන්, අනිත් එක තමයි රියැක්ටිව් ડિප්‍රෙෂන්. එන්ඩෝජෙනස් ડિප්‍රෙෂන් කියලා ගොඩක්ම කියන්නේ එළියේ බාහිර සාධකවල වැඩිපුර සම්බන්ධතාවයක් නැත්තම් ජීවිතේත් හොඳට ගෙඩියනවා නම් හොඳ රස්සාවකුත් කරනවා නම් පවුල ගැටලුත් නැත්තම් හැමදේම සර්ව සම්පූර්ණ විදිහට තියෙනවා නම් එළියට මිනිස්සුන්ට පේනවා එක නෙමෙයි තමුන්ට ඇත්තටම සර්ව සම්පූර්ණ විදිහට ඒ හැමදේම තියෙනවා නම් ඒත් ડિප්‍රෙෂන් එනවා නම් අපි එන්ඩෝජෙනස් ડિප්‍රෙෂන් කියලා ඒකට ඒ කාලේ කිව්වා. දැන් රියැක්ටිව් ડિප්‍රෙෂන් කියන්නේ ඒ කියන්නේ මොනවා හරි පවුල ගැටලුවක්, රස්සාවේ ගැටලුවක්, ඉන්න හිටින තැන්වල ගැටලු, එහෙම නැත්නම් ළමයි සම්බන්ධයෙන් ගැටලු, තමුගේ අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් තියෙනවා, ඒ වගේ දේවල් එක්ක ඒ කට්ටියට එන ડિප්‍රෙෂන් එකට අපි කියනවා රියැක්ටිව් ડિප්‍රෙෂන් කියලා. හැබැයි දැන් අපි එහෙම රියැක්ටිව් එන්ඩෝජෙනස් කියලා වෙන් කරන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් හොයාගෙන තියෙනවා මේ රියැක්ටිව් ડિප්‍රෙෂන් කියලා කියපු කට්ටියට. ඒ කියන්නේ එළියේ සාධක 90 තමුන්ට විෂාදීය රෝග ලක්ෂණ තිබ්බත් ඇතුලේ මොලේ රසායනික ද්‍රව්‍යවල කොහොමත් වෙනස්කම් ඇති වෙනවා. ඇතුලේ මොලේ ක්‍රියාකාරීත්වය fMRI මගින් බැලුවාම ඒ ක්‍රියාකාරීත්වයත් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අර එන්ඩෝජෙනස් ડિප්‍රෙෂන්. ඒක හරහා මනෝ සමාජීය
ගැටලුත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට කට්ටිය මේ රෝග තත්ත්වය තියෙනවා කියලා කියන්න ලැජ්ජා වෙන්න පුළුවන්. මේක ලැජ්ජාවට කාරණයක් කියලා හිතන්න පුළුවන්. මේකත් අර දියවැඩියා වගේ. මම කලින් කිව්වේ දියවැඩියාව ප්‍රශ්න තියෙනවා වගේම තමයි මේකත් රෝග තත්ත්වයක්. ඒක හන්දේ මේ ලැජ්ජාව හන්දා. දැන් අර මිනිස්සු දැනගනි කියලා හිතන එක හන්දම සමහර ලාට කට්ටිය බේත් නොගෙන ඉන්නත් උත්සාහ කරනවා. මේක හිතලා හදන්න පුළුවන් කියලා. දැන් මේකට බෙහෙත් තියෙනවා. මේකට ප්‍රතිකාර තියෙනවා. මේකට චර්යාත්මක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. CBT තියෙනවා. ඒ වගේම අර ඖෂධීය ප්‍රතිකාර තියෙනවා. සමහර කට්ටියට මේකට ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්. සමහරට ECT අවශ්‍ය වෙන්න පුළුවන්. කියන්නේ විදුලි කම්පන ප්‍රතිකාර. විශේෂයෙන්ම ඇඟ ගැට ගහලා වගේ තියෙනවා නම් එළියට බහලා වැඩක් කරගන්න හිතෙන්නේ නැත්නම් ඇඳටම වෙලා ඉන්න හිතෙනවා නම් මුකුත් කරන්න හිතෙන්නේ නැත්නම් කන්න බොන්නේ නැත්නම් නිින්ද යන්නේ නැත්නම් ඒ වගේ ලක්ෂණ ගොඩක් තියෙනවා නම් අර චර්යාත්මක හරි CBT හරි ප්‍රතිකාර හරියන්නේ නැති වෙන්න පුළුවන්. මුලින් හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කට්ටියට මුලින් ඖෂධීය ප්‍රතිකාර දීලා එහෙම නැත්නම් ECT ප්‍රතිකාර දීලා ඊළඟ පියවර විදිහට අපිට චර්යාත්මක ප්‍රතිකාර එහෙම නැත්නම් CBT උත්සාහ කරන්න පුළුවන්. මේකට ඇයි ඖෂධීය ප්‍රතිකාර අපි ගන්න ඕන? මේකට ඖෂධීය ප්‍රතිකාර ගන්න ඕන මේකට මම කලින් කිව්වා වගේ මොලේ රසායනික සමතුලිතතාවයේ වෙනසක්. විශේෂයෙන්ම මේ අර මොලේ තියෙනවා සෙරටොනින් කියලා න්‍යිරෝට්‍රාන්ස්මීටර් එකක්. න්‍යිරෝට්‍රාන්ස්මීටර් එකේ එහා මෙහා වීම හන්ද කියලා තමයි ගොඩක් වෙලාවට හිතන්නේ. ඒක සරල අර්ථකථනය දක්වීම දැන් ඩිප්‍රෙෂන් වලට සෙරටොනින් වලින් විතරක් බලපෑමක් තියෙනවා කියලා නෙමෙයි මම කියන්නේ. ඩිප්‍රෙෂන් තියෙන කට්ටියට එක එක න්‍යිරෝට්‍රාන්ස්මීටර්ස් වල කියන්නේ ස්නායු සම්ප්‍රේෂක වල එහා මෙහා වීම තියෙනවා. ඒත් ප්‍රධාන වශයෙන්ම හඳුනාගෙන තියෙන්නේ මේ සෙරටොනින් වල වෙනසක් තියෙනවායි කියලා. එතකොට සෙරටොනින් වල වෙනස හැදීමත් එක්ක අනිත් න්‍යිරෝට්‍රාන්ස්මීටර් යම්කිසි සමතුලිතතාවයකට එනවායි කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම පාවිච්චි කරන ඖෂධ අනිත් ස්නායු සම්ප්‍රේෂක වලටත් එක එක ප්‍රමාණ වලින් වැඩ කරනවා. එතකොට අපි මේ ඖෂධ වලින් කරන්නේ බෙහෙත් වලින් කරන්නේ මේ න්‍යිරෝට්‍රාන්ස්මීටර්ස් වල තියෙන වෙනස කරෙක්ට් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒක හරි ගස්සන්න. ඒ වගේම අපි බිහේවියර් තෙරපි වලින් අපි උත්සාහ කරන්නේ වැඩක් කරන්න බැහැ කියලා හිතන අවස්ථාවකදී වැඩකට යොමු කරන එක. හරියට හිටලා තියෙන වාහනයක් තල්ලු ස්ටාර්ට් කිරීමක් හා සමානයි. මුලින් අමාරුයි. මුලින් තනියම එන්ජිම ස්ටාර්ට් කරගෙන දුවන්න අමාරුයි. හැබැයි තල්ලුවක් දීලා එලියෙන් තල්ලුවක් දීලා මොනවා හරි කරොත් ටික 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 ස්ටාර්ට් කරගෙන දුවන්න පුළුවන්. බිහේවියර් තෙරපි වලින් අපි උත්සාහ කරන්නේ මේගොල්ලන්ට අපි කියනවා මේ විදිහට කරන්න කියලා ස්ට්‍රක්චර් එකක් දෙනවා. ජීවිතේ ස්ට්‍රක්චර් කරගන්න කියලා විශේෂයෙන්ම අපි අර සතුට සහ ප්‍රවීණත්වය ලැබෙන දේවල් කරන්න කියලා. එතකොට ඒ දේ කරාට පස්සේ තමුන්ට ආසාව සතුට එනවා ඒ කරන දේ හන්ද. ඒ වගේම තමු මොනවා හරි කරගත්තන කියලා අර ප්‍රවීණත්වයත් හම්බෙනකොට ඒකෙනුත් අර ආත්ම ශක්තිය ඉහළට යනවා. ඒක හන්දදම අපි මේ බිහේවියර් තෙරපි පාවිච්චි කරන්නේ. ඊට අමතරව කොග්නිටිව් බිහේවියර් තෙරපි එහෙම නැත්නම් CBT වලින් අපි උත්සාහ කරන්නේ ගොඩක් වෙලාවට මේ ડિප්‍රෙෂන් තියෙන කට්ටියගේ වැරදි ආකල්ප තියෙනවා. තමුන්ට වෙන දේවල්, තමුන්ගේ වටා පිටාව වෙන දේවල්, තමුන්ගේ අනාගතය සම්බන්ධයෙන් වෙන දේවල්. ඒගොල්ලන්ට වැරදි ආකල්ප තියෙනවා. ඒ ආකල්ප වෙනස් කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන වැලියු සිස්ටම් එක පොඩ්ඩක් ස්ට්‍රීම්ලයින් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒ මාර්ගෙන් අපිට පුළුවන් මේ තියෙන ડિප්‍රෙසිව් කොග්නිෂන්, කියන්නේ විෂාදීයේ විදියට හිතන පතන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න. ඒ මාර්ගෙන් අපිට අර ඇතුලේ තියෙන මොලේ ස්නායු පරිපත ඔස්සේ ගමන් කරන මාර්ග වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ડિප්‍රෙසිව් සර්කිට් එකට වඩා වෙනස් සර්කිට් එකක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන එක තමයි CBT වලදී කරන්නේ. හැබැයි මේක ලේසි ගමනක් නෙමෙයි. ඉඳලා හිටලා කකුල පැටලෙන්න පුළුවන්. ඉඳලා හිටලා පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න පුළුවන්. එහෙම උණයි කියලා අතාරින්නත් ඕනේ නැහැ. මොකද මේක හරිගස්සන්න පුළුවන් දෙයක්. ඒ පැටලෙච්ච එක හරිගස්සන්න අපේ ටීම් එකක් ඉන්නවා. මනෝවෛද්‍ය සායනයේ කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට උදව් කරන්න හැම වෙලාවෙම ලෑස්ති වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ උදව් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට හරි ඔයගොල්ලෝ දන්න අඳුන කෙනෙක්ට හරි ડિප්‍රෙෂන් තිබිලා තියෙනවද? ඒ අද්දකීම් මොන වගේද? ඒ අද්දකීම් සම්බන්ධයෙන් උත් අපිව දැනුවත් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. අපේ YouTube channel එක subscribe කරන්න, අපේ Facebook page එක like කරන්න, දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න, අපි ඔයගොල්ලන්ට මේ වගේම මානසික සෞඛ්‍ය සහ මානසික වෛද්‍ය කරුණු සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදීත් ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.